තට්ටු 7යි හේතු 7යි මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් වලට සුපර් කියන්නේ නිකන් නෙමෙයි. ඉල්ලීම ඉදිරිපත් කළ කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් හෙට හා අනිද්දා යන දිනවල දේශපාලන පක්ෂ සහ සිවිල් ක්‍රියාකාරීන් වෘත්තීය සමිතිය ඇතුළු පිරිස් විසින් ජනාධිපති මන්දිරයේ පිහිටි ප්‍රදේශයට ඇතුළු වී අයුතු ජනරාශිය වශයෙන් කටයුතු කිරීමට සූදානම් වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබෙන බවයි සඳහන් කළේ. මේ බව සඳහන් රහසිගත බුද්ධි වාර්තාවක් කවරේක මහා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට ඉදිරිපත් කළා. කරුණු දැක් වූ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ මෙම ප්‍රදේශයේ ජනාධිපති මන්දිරයට අමතරව මූල්‍ය මර්මස්ථාන තරු පහේ හෝටල් ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක්ම පිහිටා ඇති බවයි. එබැවින් යම් හේකින් නීති විරෝධී ජනරාශියක් වශයෙන් විරෝධතාකරුවන් කටයුතු කළහොත් ඉන් මෙරට ආර්ථිකයට පිරිමැසිය නොහැකි පාඩුවක් සිදුවිය හැකි බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළා. එම අවස්ථාවේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි එහි සභාපති ජනාධිපති නීතිඥ සාලි පීරිස් අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් යම් නීති විරෝධී ජනරාශියක් මතුවන්නේ නම් ඊට අදාළව කටයුතු කිරීමට අපරාධ නඩු විධාන සංග්‍රහයේ 95, 96 සහ 97 වගන්ති යටතේ පොලිසියට බලය තිබෙන බවයි සඳහන් කළේ. එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන භාෂණයේ නිදහස නැමැති මූලික අයිතිය කප්පාදු කිරීම සඳහා අධිකරණය ආයුධයක් වශයෙන් භාවිතා කිරීමට පොලිසිය දරන උත්සාහය අනුමත කළ නොහැකි බවද පෙන්වා දුන්නා. පොලිසිය ඉල්ලා සිටින තහනම නිකුත් කරනු ලැබුවහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර තිබෙන පුරවැසියන්ට නිදහසේ ගමන් බිමන් යාමට තිබෙන මූලික අයිතියද කප්පා දුවන බවයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා පොලිසිය විසින් සඳහන් කර තිබෙන ප්‍රදේශවල ආර්ථික මර්මස්ථාන පිහිටා තිබෙන බව අධිකරණය විසින්ද පිළිගන්නා බව ප්‍රකාශ කළා. කෙසේ වෙතත් අදාළ ප්‍රදේශයේ යම් අපරාධමය සිද්ධියක් මතු වූහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලිසියට බලය තිබෙන බවද සඳහන් කළා. ඒ අනුව පොලිසිය විසින් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමටයි මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේ. තහනම් කරමින් ගරු නීතිගත්තුමා අධිකරණයට පැමිණියා. කොටුව පොලිස් ස්ථානාධිපතිරයා සමග ඒ අනුව ගරු අංක 6 මහේස්ත්‍රාත්තුමා විසින් දීර්ඝ ලෙස කරුණු දක්වලා නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිසිය ඒ අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ කොළඹ ප්‍රධාන මාත්‍රා අධිකරණයේ නීති සංගමයේ නීති උද්‍යෝරු 150කට ආසන සංඛ්‍යාවක් පෙනී සිටලා ජනතාව වෙනුවෙන් මේක අරගලේ සාධාරණීකරණය කරලා අධිකරණයේ කරුණු දක්වනු ලැබුවා. ඒ අනුව 9 වෙනිදා තහනම් කිරීමේ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා වෙත එකෙල්ලේ ප්‍රතික්ෂේප කරනු ලැබුවා. මේ අතර පොලිස්පතිවරයා ඉල්ලා සිටින්නේ සියලුම උද්ඝෝෂණ නීතිමය රාමුව තුළ පැවැත්විය යුතු බවයි. මෙම අවස්ථාවේදී සියලුම මහජන ක්‍රියාකාරීන් දේශපාලන නායකින් හා ආගමික නායකින් ඇතුළු සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ තම මූලික අයිතිවාසිකම් භුක්ති විඳීම සඳහා කටයුතු කරන අවස්ථාවලදී ඉතා වගකීමෙන් යුක්තව රජයේ සහ පුද්ගලික දේපළ වලට හානි සිදු කිරීමෙන් සහ නීති අනුකූල සේවය යොදවා සිටින රජයේ හා පුද්ගලික සේවකයන්ට බාධා කිරීමකින් වැළකී නීතිමය රාමුව තුළ එම අයිතිවාසිකම් භුක්ති විඳින ලෙසයි.